Lanka yon gandaima sitinne engalanti iting on ek dina tarangavaliyak kreda kara ඊට පස්සේ ටෙස්ට් තරඟාවලිය සිව් දින ටෙස්ට් තරඟාවලිය තමයි ක්‍රීඩා කරේ. ඒකේ පළවෙනි ටෙස්ට් තරඟය දැන් අවසන් වෙලා තියෙනවා. 8 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වෙන හැබැයි එක දවසක් වැසට ගියා කියන එක විශේෂයෙන්ම කියන්නට ඕන. ඉතින් පළවෙනි ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරේ. එහිදී ලකුණු 324ක් සියලු දෙනා දැවි ලබා ගත්තේ. නමුත් ඒක කියන්නට ඕනි මුල් කඩලු 4 ලකුණු 37ක් ඇතුළත දැවි ගියා. ඉතින් පළවෙනි ඉනිමේ ක්‍රීඩා කරපු ආකාරයට නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම ක්‍රීඩා කරේ කියන එකත් කියන්නට ඕනි. තමත් හොඳ දෙවෙනි ඉනිමක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරා. නමුත් පළවෙනි ඉනිම විශේෂයෙන්ම කියන්නට ඕනි නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරපු දිනුර කලුපහන නිසා වෙන්න තමයි ලකුණු 324ක් දක්වා ලකුණු ලබා ගැනීමට සහ අවසානයේදී වැඩි ගෞරව සහිතව ශ්‍රී ලංකාවට මේ ටෙස්ට් තරඟය අවසන් කිරීමට හැකියාව ලැබුණි. ඇත්තටම අර එක දවසක් වැස්සට නොගියා නම් සමහරක් විට මේක ශ්‍රී ලංකාවට පෙරලියක් කරන්නටත් ඉඩ තිබ්බා මේ ප්‍රතිඵලයත් එක්ක. නමුත් එක දවසක් සේදී ගිය නිසා තමයි මේ විදිහට ජයපරාජයකින් තොරව අවසානයේදී අවසන් වුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිමේ 324කුත් දෙවෙනි ඉනිමේ 192යි කඩලු 4ක් විදිහටත් ලකුණු 516ක් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගෙන තිබෙනවා ඉනිම් දෙකේදීම කියන එක කියන්නට ඕනි කඩලු 14කට. ඉතින් තවත් ඔවුන් ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ලබා ගන්නා ස්වභාවයක් පෙනෙන්නට තිබුණා. ලකුණු 269ක් ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා ඉදිරියෙන් සිටියේ. එතකොට අපිට පේනවා ඇති 4 වෙනි ඉනිමේ එංගලන්තයෙක් ක්‍රීඩා කරා නම් මේ තත්වයෙන් හරි තව අපට දිනයක් තිබුණා නම් බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට මේක ජයග්‍රහණිකුත් වාර්තා කිරීමට හැකියාවක් තිබ්බා. මොකද එංගලන්තයේ සියලු දෙනා දැවි ලකුණු 247යි ඔවුන්ගේ පළවෙනි ඉනිමට ලබා ගන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කියන්නට පුළුවන් මේ තරඟයේ සම්පූර්ණ ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා කියන එක ආයේ කතන්දර දෙකක් නැහැ. ඉතින් මේකේ ලකුණු පූර්ව බලපෑම් පළවෙනි ඉනිමේ පන්දු 85යි පන්දු 4ක් තමයි ශ්‍රී ලංකාව ක්‍රීඩා කරේ. 4කට කිට්ටු වේගයෙන් ලකුණු ලබාගෙන තිබෙනවා. එහිදී නායක දිනුර කලුපහන පන්දු 144කදී ලකුණු 104ක් ලබාගෙන තිනේ 6/5යි 4/13ක් සමගින් 72යි වේගය. ඊළඟට නතන් කල්දේරා පන්දු යවන්නෙක් මහු. ඔහු ඒ වුණාට ලකුණු 55ක් ලබාගෙන තිබෙනවා පන්දු 114කදී 4/5 සමගින්. ඇත්තරම හොඳ සහයෝගයක් දිනුර කලුපහනට ලබා දුන්නා. ඒ වගේම දිනුරු අබේ වික්‍රමසිංහත් ලකුණු 43ක් ලබා ගත්තා පන්දු 60කදී. ඔහු දිනුරට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා. මොකද ලකුණු 37 ඉඳලා දිනුර කලුපහන දැවියන්නේ 229යි කඩලු 7ක් විදිහට. එතකොට ඔහු ක්‍රීඩා පිටියේ රැඳී සිටි කාලය තුල කඩලු 3ක් ගෙන ඔහුගේ කඩුල්ලත් එක්කම කඩුලු 3ක් දැවිලා ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කර ගැනීමට හැකියාව ලැබිලා තිනවා ලකුණු 200ක් විතර. ඔහුගේ ලකුණු 100ත් එක්කම අනිත් පැත්තේ පිතිකරුවන්ගේ සහයෝගයත් එක්ක. ඉතින් ඔහු දැවි ගියාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන කඩුලු 3ට ආයෙත් ලකුණු 100ක් විතර එකතු කිරීමට සමත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නතන් කල්දේරාගේ ඒ ලකුණු 55, ව්‍යාස් දෙවුමිකගේ ලකුණු 19 වගේ ලකුණුත් එක. ඉතින් ඉතාමත් හොඳ මැද පෙළක් නැත්නම් ලෝ මිඩල් ලෝඩ එකක් අපිට දැක ගන්නට පුළුවන්. මුල් පෙළේ පිතිකරුවන් 5 දෙනාම ඇත්තටම මහ ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන නැහැ. ඒ 5 දෙනා හරියටම ගත්තොත් එහෙම ලබාගෙන තිබෙන්නේ ලකුණු 54ක් විතර. හැබැයි එතනින් පහළ ක්‍රීඩකයෝ ටික තමයි, ඒ කියන්නේ 6 වෙනි පිතිකරුවාගේ ඉඳලා දිනුර කලුපහන එන්නේ 6 වෙනි පිතිකරු විදිහට, 6 වෙනි පිතිකරුවාගේ ඉඳලා තමයි ලකුණු 324 දක්වා ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ලකුණු 270ක් විතර ඒ පිතිකරුවෝ ටික රැස් කරගෙන තිබෙනවා. ඉතින් ඒ විදිහට ගත්තාම ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම මේ සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමේ තියෙන ප්‍රශ්නේ තමයි එක දිගට කඩා වැටීම. හැබැයි නායකයා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරලා තිනවා ක්‍රීඩා පිටියේ රැඳී සිටීමෙන් ඔහු තමයි මේ ඉනිම ඇදගෙන ගියේ කියන එක කියන්නට ඕනේ. ඉතින් ඒ පළවෙනි ඉනිම නිසා තමයි ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිවන්නේ දෙවෙනි ඉනිමත් හොඳින් ක්‍රීඩා කරපු නිසා අවසානයේදී. ඉතින් ඊට පස්සේ ශ්‍රී ලංකාව පන්දු යවමින් ඒත් ඉතාමත් හොඳ පන්දු යැවීමක් වාර්තා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම. මොකද ලකුණු 8දී පළවෙනි කඩුල දැවි ගියාට පස්සේ ආයෙ දැවි යන්නේ 168දී. එතකොට 160ක සම්බන්ධතාවයක් දෙවෙනි කඩුලට පවත්වලා තියෙනවා. හැබැයි දෙවෙනි කඩුල 168දී දැවි ගියාට පස්සේ විවස් දෙවුමික තමයි 92කට ෆ්‍රෙඩි නැවති ක්‍රීඩකයා දබාගන්නේ ආරම්භක පිතිකරුවා. කේෂන ෆොන්සේකා ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන 19-5 ක්‍රීඩකයා එංගලන්තයට ක්‍රීඩා කරන ඔහු 86ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ දෙදෙනා තමයි තාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටියේ. නමුත් මේ දෙදෙනා දැවි ගියාට පස්සේ අතරම කේෂන නම් දැවියන්නේ 7 වන කඩුල්ල විදිහට. නමුත් ෆ්‍රෙඩි ආරම්භක පිතිකරුවා දැවි ගියාට පස්සේ 168දී එතන ඉඳලා 247 වෙනකොට ලකුණු 100ක්වත් ඉදිරි කඩුළු 9 ගහලා නැහැ කියලා ඔබට පේනවා ඇති. ඉතින් ඒකේ විශේෂයෙන්ම කියන්නට ඕනි දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් මනීෂ නැමැති
දඟපන්දුවවන්න පන්දුවාර 21යි පන්දු 3ක් තුල ලකුණු 56කට කඩලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. ඊට අමතරව විහස් 37කට 2ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ කඩලු 6 නිසා තමයි අවසානයේදී අතරම කඩලු 9ක් දවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ලකුණු 100ක්වත් දෙන්නේ නැතුව එංගලන්ත කණ්ඩායමේ. ඉතින් ඔන්න ඔය විදිහට ඉතාමත් හොඳින් පන්දු යැවීමනොත් පිටිකරණයොත් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඊට පස්සේ අවසාන ඉනිම ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට පැමිණියා දෙවෙනි ඉනිම. එහිදී ලකුණු 192යි කඩලු 4යි. වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නේ තුන්වන පිටිකරුවා කඩලු රකින්න ෂම්මුගනාදන් 73ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව 34ක් ආරම්භක පිටිකරු පුලින්දු ලබාගෙන තිබෙනවා. ඒ වගේම ගායන වීරසිංහ 33ක් ලබාගෙන තිබෙනවා. මහිත් පෙරේරා නොදවි ලකුණු 20කුත් දිනුර කලුපහන නොදවි ලකුණු 3කුත් ලබාගෙන ක්‍රීඩා පිටියේ රැඳී සිටියා. ඉතින් මේ සියලුම ක්‍රීඩකයන් දෙවෙනි ඉනිම ගත්තාම විශේෂත්වයක් තියෙනවා. පළවෙනි පිටිකරුවන් 5 දෙනාම ලකුණු 20කට වැඩිය වාර්තා කිරීමට සමත් වෙලා තිනෝ. ඒක විශේෂත්වයක්. සෑම පිටිකරුවාම යම් සාර්ථකත්වයකට පැමිණලා තිනවා කියලා පේන්න තිනවා. පන්දුවර 56ක් වොන් ක්‍රීඩා කරා මේ 192 වෙනුවෙන් කඩලු 4කට. ඉතින් වැඩි සහ සම්පූර්ණ ගෞරව, වැඩි ගෞරව කියනවාට වැඩිය සම්පූර්ණ ගෞරව කියලාත් කියන්නට පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා කියන එක කියන්නට ඕනේ. අනිත් එක තමයි 19 න් 15 යොවුන් ටෙස්ට් තරගයක් නැත්නම් මංගල ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගණනාවක්ම සිටිනවා. එංගලන්ත කණ්ඩායමේ සිටිනවා. එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙක් මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේත් ක්‍රීඩකයන් 6 දෙනෙක් මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරලා තියෙනවා. ගායන වීරසිංහ, මහිත් පෙරේරා, නතන් කල්දේරා, ප්‍රවීන් මනීෂ කඩලු 6ක් ලබාගත් ක්‍රීඩකයා, ෂෙහාන් මාරසිංහ, සදෙව් සමරසිංහ කියන ක්‍රීඩකයන් මංගල යොවුන් ටෙස්ට් තරගයේ තමයි ඒ ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් ඉතාමත් කැපී පෙනෙන ලක්ෂණ පෙන්නපු යොවුන් ක්‍රීඩකයන්ගේ තරගයක් විදිහට මේක සලකන්නට පුළුවන්. ඉතින් දිරුවන් පෙරේරා තමයි තේරිම් කමිටු සමාජිකයා විදිහට එහි ඉන්නේ. රුවන් කල්පගේ පුහුණුකරුවෙක් විදිහට ඉන්නවා. ඉතාමත් හොඳ කාර්ය මණ්ඩලයකුත් ඔවුන්ට සිටිනවා. ඉතින් අපි දන්නවා මේ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ආපුවම තමයි සාමාන්‍යයෙන් සවුත් වෙන්නේ. නැත්නම් ඉතාමත් හොඳ ක්‍රීඩකයෝ මේ යොවුන් කණ්ඩායම වල, ඒ කණ්ඩායම වල ඉමේජින් කණ්ඩායම වල සිටින්නේ. ඉතින් ජාතික කණ්ඩායම තමයි පිල්ලේ දින්නේ කියන එක මම හැමදාමත් කියනවා. කලින් වීඩියෝ එකක් කිව්වා. ඉතින් එතනින් ක්‍රීඩකයන් විනාශ වෙන එක නතර කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මුදල් සහ විනය කියන එක තමයි උතන්ට බලපාලා තියෙන්නේ කියලා අපිට පේන්න දෙනවා. ඉතින් මේ යොවුන් ක්‍රීඩකයන්ට ඇත්තටම මහා ලොකු මුදල් හම්බ වෙන්නේ නැහැ මේවා ක්‍රීඩා කරා කියලා. ඇත්තටම රට වෙනුවෙන් ඔවුන් ක්‍රීඩා කරන්නේ. හැබැයි ජාතික කණ්ඩායමට ආපුවම හොඳ මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් එක්කම තමයි විනය පිරිහීමකට ලක් වෙන්නේ කියලා ලක්ෂණයක් විදිහට අවසාන අවුරුදු 10ේදී අපිට කතා කරන්න පුළුවන්. විවෘතව කතා කරොත් මේවා හංගහංග කතා කරලා වැඩක් නැහැ. ඉතින් යොවුන් ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් හිතා ගන්නට බැරි විදිහට දක්ෂතා නොදක්වන ක්‍රීඩකයන් බවට පරිවර්තනය වෙන්නේ ජාතික කණ්ඩායමට ආපුවම. ඉතින් ඔන්න ඔතන හදා ගන්නට පුළුවන් නම් ක්‍රිකට් බලධාරීන්ට මේ යොවුන් ක්‍රීඩකයන්ට දක්ෂතා නැතුව නෙමෙයි. මොකද එංගලන්ත භූමියක ගිහිල්ලා එංගලන්ත තනතිලිවල ඔවුන්ගේ විනිසුරුවරුන්ගේ එංගලන්තයට වාසි සහගත වෙන සමහර තීරණ ලැබෙනවත් කියලා අපිට ආරංචි තියෙනවා. ඒ සම්පූර්ණ වටාපිටාව සහයෝගයේ එංගලන්තයට තිබියදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මේ වගේ ක්‍රීඩා කරනවා කියන්නේ ඇත්තටම ඒක අතිවිශාල ජයග්‍රහණයක්. වගේම මේ ක්‍රීඩා කරපු විදිහත් විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට අපට සලකන්නට පුළුවන්. ඉතින් දක්ෂතා නැතුව නෙමෙයි මේ යොවුන් ක්‍රීඩකයන්ට. යොවුන් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම වලට ආවට පස්සේ විනාශ වෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ ජාතික කණ්ඩායම තමයි පිල්ලේ තියෙන්නේ. පිල්ලේ ඉවත් කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීම කියන එක පරම වගකීමක් කියන එක නැවත නැවතත් කියන්නට ඕනේ. ඉතින් ශ්‍රී ලංකාව එංගලන්තයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරලා තිබෙන්නේ කඳු සහිත සීතල අධික ප්‍රදේශයක. එතකොට ඉතාමත් හොඳින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරලා තියෙනවා. මේ යොවුන් ක්‍රීඩකයන් වෙන්නට පුළුවන් අවුරුදු 19 වගේ ක්‍රීඩකයෝ වෙන්නට පුළුවන්. 18 19 වගේ ක්‍රීඩකයෝ ඉන්නේ. සමහර ක්‍රීඩකයෝ සිටිනවා ඊළඟ ලෝක කුසලානයට හොඳ අත්දැකීමක් බවට පත්වෙයි. සාමාන්‍යයෙන් 17-18 වගේ ක්‍රීඩකයන්ට. හැබැයි දිනුර කලුපහන වගේ නායකයාට ඇත්තටම තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ වයස පයින්නවා මේ අවුරුද්දේ. එතකොට ඔවුන්ට ජාතික කණ්ඩායමේ වරම් තමයි ලැබීමට තිබෙන්නේ. නැත්නම් ඒ කණ්ඩායම ඉමේජින් කණ්ඩායම සහ ඉදිරියට යන කණ්ඩායම් වලට. ඉතින් ඊළඟ එංගලන්ත සංචාරයේ පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායමේ. ඒක අතිවිශාල සහ වැදගත් ටෙස්ට් තරගාවලියක් තරඟ තුනක. එතකොට දිනුවන් පෙරේරා වැනි තේරිම් කමිටු සමාජිකයන් සිටින නිසා මෙතනින් ඇත්තටම ක්‍රීඩකෙක් හෝ අඩුම තරමේ ක්‍රීඩකෙක් හෝ නායකයා හෝ ටෙස්ට් තරගාවලියේ අතිරේක ක්‍රීඩකෙක් විදිහටවත් පාවිච්චි කරනවා නම් ලොකු වාසියක් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා අපිට හිතෙනවා. මොකද ඔහු දැන් මාසයක් විතර එංගලන්තයේ ඉන්නේත් ඒ අත්දැකීම ඔහුට තියෙනවා. එතකොට එංගලන්ත සංචාරය
සිදු කිරීමට නියමිත ඉන්දියානු සංචාරයෙන් පස්සේ අගෝස්තු සැප්තැම්බර් වෙන විට එතකොට ඉතාමත් හොඳ අත්දැකීම් ප්‍රමාණයක් මෙතනින් ලබා ගන්නට පුළුවන් සහ ඔහුගෙන් වැඩක් ගන්නට හැකියාවක් ලැබෙවි කියලා අපිට නිකන් හිතන්නට පුළුවන්. ඉතින් බලමු තීරීම් කමිටුව මොන වගේ තීරණයක් ගනීද කියලා. ඒ වගේම දෙවන සහ අවසාන ටෙස්ට් තරගය ජූලි 16 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. 16 සිට 19 දක්වා මේක පැවැත්වෙනවා. ඉතින් අපි බලමු ඊට පස්සේ මේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එතනින් එහාට මේ ගොඩක් දක්ෂතා දක්වපු 19 15 ක්‍රීඩකයන්ට මොකද වෙන්නේ කියලත් අපි අත්සරගෙන බලාගෙන සිටිනවා. නිකම්ම නිකන් තරගාවලියක් ක්‍රීඩා කරලා ලංකාවට ගෙනහල්ලා අතෑරින එක නෙමෙයි ක්‍රිකට් බලධාරීන්ගේ කාර්ය බවට පත් වෙන්නට ඕනේ. අපි බලමු අඩුම තරමේ මේකේ දක්ෂතා දක්වපු ක්‍රීඩකයන්ට මොකද කරන්නේ කියලා අපි බලා සිටිනවා. චැනල් එක subscribe කරන්න අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.